පෙර පමණ මම අම්මා කෙනෙක් වෙන්න යදී වෛද්‍යවරුන්ගේ අවසරය මත මගේ කුස පිළිසිඳගත් දරුවා ඉවත් කරන්න කියලා කිව්වා මට තව දරුවෙක් සිටිනවා මම අකමැත්තෙන් හෝ වෛද්‍යවරු අනුමත කළපු නිසා මාත් මාගේ ස්වාමියා තේරට කැමති වුණා මට එයින් අපට ඒකට අකුසල කර්මයක් සිදු වෙනවාද මට දැන් අවුරුදු 6ක් වෙනතුරු මේ සිද්ධිය මතක් වුණේ නැහැ මම දන්න විදිහට මම පින් අනුමෝදන් කළා නමුත් මම මෙම වැඩසටහන ඇවිල්ලා දවස් දෙකක් මුල්ම දවසේ ඊළඟ දවසේ දැන් මට නිතරම එම සිද්ධිය මතක් වෙනවා මට පින් අනුමෝදන් කරගන්න තේරෙන්නේ නැහැ මොකද එයා මගේ කුසෙන් දරුවෙක් ලෙස බිහි නොවු නිසා මං කෙලෙසද පින් අනුමෝදන් කරන්නේ ණය ගනුදෙනුවක් ඇති වුණා නම් ඒ කමා කරගන්නේ කෙසේද මට කරුණාවෙන් පහදා දෙන්න ඔව් ඉතින් මෙහෙමයි හිතින් කයින් වචනෙන් ඒ ක්‍රියාව නිසා හිතින් කයින් වචනෙන් වරදක් පාපයක් අවැඩක් අසාධාරණයක් වුණා නම් කාට හරි යම් කිසි කෙනෙකුට ඒකට කමා කරගෙන ඒ තමන්ට මොකක් හරි නායකාරයෙක් ආව නම් ඒ නායකාරයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ණයෙන් මිදී නිදහස් වෙන්න දැන් සිද්ධ වෙච්ච දේ ආපහු අද්දන්න බෑ වෙනස් කරන්න බෑ දැන් සිදු වෙලා අවසානයි දැන් තියෙන්නේ ඒක ඒකත් ධර්මතාවයෙන් සිද්ධ වුණා කියලා ඒකෙන් මිදී නිදහස් වෙන්න ඒක ගැන හිත හිතා ඉන්න නෙමෙයි හිතන්න හොඳම නෑ හිතන හැම වෙලාවකම අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් මෙනෙහි කළා ඒකට නොබැලී ඉන්න ඒකට නොඇලී නොගැටී මුලා නොවි ඒකට පින් අනුමෝදන් කළ යුතුකම වගේ ඉටු කරන්න එච්චරයි තව පුංචි ගැටලුවක් තියෙනවා අපේ භෞතික ශරීරයේ හටගන්නා රෝග අධ්‍යාත්මිකය පිරිසිඳ කිරීමෙන් යම් තාක් දුරට සුවපත් කළගත හැකිද ආයි කියන්නකෝ ප්‍රශ්නේ අපේ භෞතික ශරීරයේ හටගන්නා භෞතික රෝග අධ්‍යාත්මිකය පිරිසිඳ කර ගැනීමෙන් සුවපත් කරගත හැකිද 100%ම පුළුවන් 100%ම පුළුවන් ඔබේ හිතේ තියෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිතක් නම් තුන්දොස් සමනය වෙනවා තුන්දොස් සමනය වුණ ගමන් කායික වශයෙන් ඔය තියෙන බොහෝ රෝග වලින් කාටත් ඕනම කෙනෙකුට මිදෙන්න පුළුවන් නිදහස් වෙන්න පුළුවන් ඒක නිසා අධ්‍යාත්මික පාරිශුද්ධතාවය තියෙනවා නම් කායික පාරිශුද්ධතාවයේ ඉබේම රසායනික සංයෝජනය ඔක්කොම වෙනස් වෙනවා එතකොට බාහිර පාරිශුද්ධතාවයට වඩා වැදගත් වෙන්නේ අධ්‍යාත්මික පාරිශුද්ධ. දැන් ඉස්සර බමුණෝ මේ බාහිර පාරිශුද්ධතාවය සඳහා තොටුපොළවල් 7කින් නැවලු. බුදුහාමුදුරුවෝ කිව්වා ඔය තොටුපොළවල් 7කින් නැවට බාහිර කය පිරිසිදු කළාට ඔය බමුණන්ගේ අධ්‍යාත්මික ආකාය පිරිසිදු නැහැ. අධ්‍යාත්මික ඇතුළාන්තයේ පිරිසිදු කළොත් ඔය බාහිරය කිලුටු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ඇතුළාන්තය තමයි අපි හැම කෙනෙක්ම පිරිසිදු කළ යුත්තේ. ඇතුළාන්තයේ කෙලෙස් ගති තියෙනවා නම් රාග ගතිය, දේශ ගතිය, මෝහ ගතිය ඒවා නිතරම කර්ජකයට සම්බන්ධ නිසා කර්ජකයේ ඒවා ඵල විපාක හැටියට ලෙඩ රෝග, දුක්, දොම්නස් ශෝක පරිදේව සියලු දේ උරුම වෙනවා. අවසරයි අරිහතුමා.